සුබදාසක්. අපි හැම දරුවෙකුගේම අනාගතය පිළිබඳව ඔවුන්ගේ දියුණුව පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම අත්‍යවශ්‍යයි. ඔබ දන්නවා මේ නවීන ලෝකය කියලා කියන්නේ බොහෝ වේගයෙන් දියුණුවටපත් වෙන අලුත් අලුත් අවස්ථාවන් මහත් රාශියක් උදාවන ලෝකයක් අපිට තියෙන්නේ. වේගෙන් පරිවර්තනයන් සිද්ධ වෙනවා. මේ වේගවත් ලෝකය තුළ අපි අපේ දරුවාව නිවැරදිව එහි ගමන් කරන්නට නිවැරදිව ඔහුගේ පෞරුෂයෙන් යුතුව වැඩ කටයුතු කරන්න පුරුදු පුහුණු කර තබා ගැනීම ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද අපේ දරුවා අනාගතයේදී තරුණයෙකු වැඩිහිටියෙකු ලෙස ඒ වගේම මේ රටේ ලෝකය ජය ගන්න අයෙකු ලෙස ඉදිරියට යාම අත්‍යවශ්‍ය වෙනවා. මේකට තමයි හැම අම්මෙක්ම තාත්තෙක්ම තමන්ගේ දරුවන්ව නිසි අධ්‍යාපන ක්‍රමවේදයකට යොමු කිරීම සිද්ධ කරනවා. අපි දන්නවා අවුරුද්ද පුරා විටින් විට විවිධ විභාගවලට අපේ දරුවෝ මුහුණ දෙනවා. ප්‍රධාන වශයෙන් අපි දරුවෙක පෙර පාසලෙන් පටන් ගත්තාම ද්විතීක තෘතීක අධ්‍යාපනයට යොමු කරනවා. සාමාන්‍ය විදිහට අපි කතා කරොත් අපි දන්නවා අපේ දරුවෙක් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන විභාගවලට පෙනී සිටිනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. මෙන්න මේ කාරණයේදී අපි දකින්නේ මේ එක්තරා ආකාරයක ඉගෙනුම් රටාවක්. අපි බොහෝ වෙලාවට මේකට කියන්නේ ඇකඩමික් ස්ටඩීස් කියලා. ඒ කියන්නේ පන්ති කාමර අධ්‍යයන ක්‍රමවේදයක්. එහෙම නැත්නම් බොහෝ වෙලාවට න්‍යාය ධර්මයන් එක්ක ඉගෙනගෙන විවිධ දේවල් විවිධ විෂය ධාරාවන් ඔස්සේ ඔවුන් කිසියම් වූ අධ්‍යාපනික උපාධිමය සුදුසුකමකට එනවා. හැබැයි මේකදී අපිට අමතක වෙන එක්තරා කැටසක් තියෙනවා. අපි අත්‍යවශ්‍යයෙන්ම අවධානය යොමු කරන්න ඕන තැනක් තමයි දරුවෙක් මේ කියන සෛද්ධාන්තික අධ්‍යාපනය එහෙම නැත්නම් ඇකඩමික් ස්ටඩීස් එක්කම දරුවෙක් කොයිතරම් වෘත්තීය පුහුණුවක් ලබනවාද කියන කාරණය. බොහෝසෙයින් අපි දකින දේ තමයි ඉතාමත්ම අධ්‍යාපනික සුදුසුකම් සහිතව එළියට එද්දී දරුවා රැකියාවකට යනකොට රස්සාවක් කරන්න යනකොට මේ ජීවනෝපාය හදාගන්න යන මොහොතේදී අසරණ වෙන තැනක් තියෙනවා. ඒ තමයි වෘත්තීය වශයෙන් ඔවුන්ට තියෙන කුසලතාවයන් පිළිබඳව. මේකෙදී අපි සමහරක් වෙලාවට හිතනවා උපාධිමය තත්ත්වයකින් අපි එළියට ආවොතින් ඔව් අපිට මොකක් හරි රස්සාවක් තියෙනවා, අපිට ජීවත් වෙලා ඉන්න පුළුවන්. මෙන්න මෙතනදී අපි දකින දෙයක් තමයි විශාල පිරිසක් පෙර පාසලෙන් අධ්‍යාපනය ආරම්භ කළා, සාමාන්‍ය පෙරට සෑහෙන දුරකට අධ්‍යාපනය ලැබලා උසස් පෙළේදී තව ගොඩක් අඩු වෙලා විශ්වවිද්‍යාල මට්ටමකින් එළියට එන්නේ බොහොම සුළුතර පිරිසක්. මේ අතර වාරයේදී තමන් හඳුනගන්නවා මේ සමහර අධ්‍යාපනික ක්‍රමවේදය තුළ තියෙන මේ විෂය ධාරා තමන්ට නොගැලපෙන බව. ඒ නිසා සමහර දරුවන් අතර මගදී මේ ඇකඩමික් ස්ටඩීස් වලින් ඉවත් වීම කියන එක සිද්ධ වෙනවා. සමහර වෙලාවට අපේ තියෙන විභාග ක්‍රමවේදවල තියෙන යම් යම් තත්ත්වයන් නිසා වෙනොත් යම දරුවන්ව තෝරා බේරා ගැනීමක් සහ පෙරීමකට ලක්වීමක් සිද්ධ වෙනවා. මෙන්න මෙතනදී සාපෙළට ඉදිරිපත් නොවන දරුවන් ඒ වගේම සාපෙළට ඉදිරිපත් වුණත් උසස් පෙළ හැදෑරීමට තරම් ප්‍රමාණවත් කුසලතාවයක් හෝ අධ්‍යාපනික සුදුසුකමකට අවමයක් ඇතිවන දරුවන් සහ උසස් පෙළ ඉදිරිපත් වුණත් ඊළඟට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ප්‍රමාණවත් නොවන අවස්ථාවන් කීපයකට අපේ දරුවෝ මුහුණ දෙනවා. එතනින් පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙතනදී බොහෝ වෙලාවට මනෝවෛද්‍ය විද්‍යාත්මකව අපි දකින දේ තමයි සමස්ත සමාජයක් ඇතුලේ මේ දරුවන් බරපතල මානසික පීඩාවකට ලක් වෙනවා. අපිට ඉගෙන ගැනීමේ දුෂ්කරතාවයක් ආවා. විභාගයේ සමත් වීමේ ප්‍රශ්නයක් අපිට ඇති වුණා. ඒ නිසා අපි විශ්වවිද්‍යාලයකට යාගන්නේ කොහොමද කියන දේ. නමුත් මේ සියල්ලන් අතරේ අපේ අවධානය යොමු විය යුතු ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. ලෝකේ ජය ගන්න අය අතරේ මේ ඇකඩමික් එහෙම නැත්නම් යම් යම් පන්ති කාමර සෛද්ධාන්තික අධ්‍යාපනයෙන් යම් තරමක් බැහැරට ගිහිල්ලා වෘත්තීයමය වශයෙන් ඉතා ඉහළ වටිනාකමක් තියෙන අධ්‍යාපනයට යොමු වූ දරුවෝ ලෝකයේ පුදුම විදිහට ජය ගන්නවා. වෘත්තීය අධ්‍යාපනය හැම කෙනෙකුටම ලැබිය යුතුයි කියන එකයි මගේ නම් පුද්ගලික අදහස වෙන්නේ. මොකද මක් නිසාද අපිට එදිනදා ජීවිතයේදී අපේ වැඩ කටයුතු කර ගැනීම සඳහා මෙම කිසියම් ආකාරයක කුසලතාපූර්ණ වීමක් අවශ්‍යයි. එක පැත්තකින් අපි දැනුමින් පෝෂණය වෙනවා සෛද්ධාන්තික මේ වශයෙන්, අනිත් පැත්තෙන් වෘත්තීයමය වශයෙන් අපේ කුසලතාවයක් ශක්තිතාවයක් හදා ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි. මේ දෙක එකතු වෙච්ච තැනකදී ඉතාම පරිපූර්ණ කෙනෙක් බිහි වෙනවා කියන එක ඉතාම පැහැදිලිව තියෙනවා. එක පැත්තකින් සමහර වෙලාවට අපිට හිතෙනවා මම ඉගෙනගෙන යන්නේ වෙනත් වෘත්තීය ශාස්ත්‍රයක් සඳහා. හරි, ඒක අපේ ඉංජිනේරුවරයෙක් වීම, වෛද්‍යවරයෙක් වීම, එහෙම නැත්නම් ආයතනික ප්‍රධානත්වය සඳහා එක්ක බිස්නස් පැත්තට යන්න, ව්‍යාපාරික පැත්තට යන්න, මෙවැනි සෝ වෙනත් තාක්ෂණික පැත්තේ කොටස් වලට යනවා. අපිට මොකටද වෘත්තීය අධ්‍යාපනයක්? ඇයි අපි මේ වගේ ඒවා කරන්නේ? ඔබ දන්නවද සමහර දැනුම කියන දේ අපිට රස්සාවක් කරන්න විතරක් නෙමෙයි, අපේ ජීවත් වීමට, අපේ එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට, අපේගේ සාමාන්‍ය ලෝකයට වැඩක් කරන්න, ගෙදරට
තමන්ට කොයිතරම්නම් උපකාර වෙන අවස්ථා තියෙනවද පොඩි පොඩි දේවල් වලට අපෙන් කොච්චර වියදම් යනවද සමහර වෙලාවට කෙනෙක් එනකන් අපිට කොච්චර බලාගෙන ඉන්න වෙනවද ආරම්භයක් ගන්න ඔබට කුසලතාවයක් තියෙනවා නම් කොච්චර වාසියක් තියෙනවද ඔබේ වාහනේ පොඩි අලුත් වැඩියාවක් කරගන්න ඔබේ ඉලෙක්ට්‍රොනික උපාංගයක පොඩි අලුත් වැඩියාවක් කරගන්න ගෙදර වයරින් එකේ පොඩි වෙනසක් කරගන්න එහෙම නැත්නම් ඔබේ තියෙන වෙනත් උද්‍යානයේ හෝ වෙනත් කාර්යයක යම්කිසි දෙයක තියෙන සෛද්ධාන්තික නොවන ටෙක්නිකල් දෙයකට අපිට දැනුමක් තිබීම කොයිතරම් වැදගත්ද ඒ විතරක් නෙමෙයි අපේ දැනුම නිසාවෙන් කෙනෙකුට අපිට බොරු කරන්න බැරි වෙනවා අපි වෙනත් තාක්ෂණික ශිල්පියෙක් ගෙන ගත්තත් අපිටත් ඒ ශේස්ත්‍රය ගැන යම් දැනුමක් කුසලතාවයක් තියෙනවා නම් අපිටත් පුළුවන් බොහෝ දේවල් තීන්දුව තීරණය කරලා බොහෝ වැඩ කටයුතු කරගන්න ඔබගේ රතය පිළිබඳව ඒ හදන හැටි පිළිබඳව ඔබට යම් දැනුමක් තිබුණොත් ඔබේ රටේ හදන්න එන එම කාර්මික ශිල්පියා එක්ක ඔබට ගොළුකු ගනුදෙනුවක් කරගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඒ නිසා එක පැත්තකින් අපේ පුද්ගලික විශේෂ අවශ්‍යතාවයන් සඳහා අපිට මේක භාවිතා කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් හැම දරුවෙකුටම බයකින් සැකයකින් තොරව තමන්ගේ වෘත්තිය පිළිබඳ තහවුරුභාවයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අද වෙනකොට විභාග ගැන තියෙන බය අපි තුරන් කරගෙන විභාගයක් සමත් වීම හෝ ප්‍රමාණවත් ශක්තිතාවයක් නොලැබීම කියන කාරණාවකට කිසිසේත්ම ඔබට වැටෙන්නට උවමනාවක් නැහැ දරුවනේ. මක් නිසාද රාජ්‍ය සහ රාජ්‍ය නොමන අංශවල ඕනෑතරම් මේ වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන ආයතන අද වෙනකොට ශ්‍රී ලංකාව තුළ පිහිටා තිබෙනවා. ඒ වගේම ඔබ දන්නවද වෘත්තීය අධ්‍යාපනය ආරම්භ කරපුවාම වෘත්තීය අධ්‍යාපනය තුලත් ඔබට ජාතික මට්ටමින් සහ ඉතින් එහාට ගිහිල්ලා උපාධි මට්ටමක් දක්වා ඔබට රඟාවීමේ හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා වෘත්තීය කුසලතාවයක් එක්ක උපාධිදරයෙක් වීමේ හැකියාව ඔබට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබටත් අනිකුත් අංශයන් එක්ක හොඳින් ගැටිලා වැඩ කටයුතු කිරීමේ හැකියාවක් ඔබට අනිවාර්යෙන් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ යම් තරමකින් සෛද්ධාන්තික අධ්‍යාපනය ලබන අතර වෘත්තීය අධ්‍යාපනයක් ලබා ගැනීම කෙරෙහි යොමු වෙන නිසා දෙමාපියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට විශාල වගකීමක් තියෙනවා. ඔබෙන් පන්ති කාමර දැනුම ලබන දරුවාට සාමාන්‍ය පෙළ එනතුරු හෝ සාමාන්‍ය පෙළෙන් නම් ශක්්‍යතාවයක් නොලැබුවා නම් ඒ අයට පරිසරය තුළ ඔබට බුකුත් නැහැ කියන එක නෙමෙයි ඔබ දැන් සුදුසුකම් ලැබුවා. ඔබට උසස් පෙළ සුදුසුකම අහිමි වුණා නම් ඔබ වෙන සුදුසුකමක් ලබනවා වෘත්තීය අධ්‍යාපනයේද. අපි දකින්න ඕනේ මේ දේ. ඔබට උසස් පෙළට වරම් නොලැබුණා නම් එහි අදහස ඔබට වෘත්තීය වරමක් තියෙනවා කියන එක. මේ වෘත්තීය අධ්‍යාපනයේ වරම ඔබ ලබා ගත්තොතින් ඔබට ඉතා විශාල වශයෙන් මේ ලෝකේ දියුණුවත් එක්ක තියෙන කාර්මික ලෝකයක් එක්ක තියෙන බොහෝ විශාල ටෙක්නිකල් ලෝකයක් එක්ක අපිට ඉදිරියට යාමේ හැකියාවක් තියෙනවා කියන පණිවිඩය අපි හැම දරුවෙකුටම දෙන්න ඕනේ. ඒ නිසා වැඩිහිටියන් ලෙස අපි දරුවෙක්ව කාර්මික අධ්‍යාපනයකට යොමු කිරීම අත්‍යවශ්‍යයි. මෙන්න මේකෙදී දරුවෙක්ට ඉතාම ඉහළ උපාධි මට්ටමකට එන්න පුළුවන් වෘත්තීය අවස්ථා ඕනෑතරම් තියෙනවා ලෝකය ජයගැනීමට විදේශ රටකට යාමට පවා හොඳම අවස්ථාව ඔබට මේන් උදා වෙනවා කියන එක අපි මතක තියාගන්න ඕනේ. ඒ නිසා ඔබට රාජ්‍ය සහ රාජ්‍ය නොවන මෙවැනි තාක්ෂණික විද්‍යාලවලට ඇතුල් වෙලා ටෙක්නිකල් කොලෙජ් එකකට ඇතුල් වෙලා ඔබට ඔබගේ උපාධිමය වටිනාකමත් එක්ක වෘත්තීය පුහුණුවකුත් ලබාගෙන මේ අලුත් ලෝකයේ ජයගැනීමේ විශේෂ අවස්ථාවක් ඔබට තියෙනවා කියන එක මතක තියාගන්න. ආදරණීය වැඩිහිටියනි, ආදරණීය දුවේ පුතේ, ඔබ මේ අලුත් මාවතට එන්න, මේ වෙනස් වන මේ තාක්ෂණික ලෝකය තුළ ඔබ තව තවත් ඉදිරියට යන්න, ඉදිරියට ගෙන්න ගන්න, ඔබට ඉදිරියට ඔබේ මාවත විවෘත කර දෙන මෙවැනි විද්‍යාලයන්ගෙන් ඔබට ලබාගත හැකිදේ ලබා ගන්න. ඒ නිසා ඔබ මේ රටේ තවත් ඉතාම සුවිශේෂී වැඩදායක පුද්ගලයෙක් වෙනවා කියන එකත්